මුලින්ම අවධානය දේශීය පුවත් කෙරෙහි. 60 වෙනි නිදහස් සංවත්සරය වෙනුවෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සංවිධානය කෙරුණු රට දිනන හෙට දිනට දැයට කිරුළ ප්‍රදර්ශනය විවෘත කෙරේ. අද පෙරවරුවේ දිවයිනේ විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය විවෘත විය. ඌව විශ්වවිද්‍යාලයේ උපකුලපති චන්ද්‍ර එඹුල්දෙනිය, සබරගමු විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය පී මහාලියනාරච්චි, රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය කේ ඒ නන්දසේන, වයඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එස් ටී ෆොන්සේකා, සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සරත් අමුණුගම, රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුසිරිත් මෙන්ඩිස්, කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිනි ශානිකා හිරිමුරේගම, පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එච් අබේගුණවර්ධන, මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම් රණසිංහ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය නාරද වර්ණසූරිය, කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්.ජේ.එස් විජේරත්න යන මහත්ම මහත්මීන්ගේ ප්‍රදානත්වයෙන් ප්‍රදර්ශනය විවෘත විය. මහින්ද චින්තනයේ එළිදැක්වූ ප්‍රතිපත්ති වලින් මේ තාක් සිදු කර ඇති ව්‍යාපෘති මෙන්ම දස අවුරුදු සැලැස්මට අනුව රටේ ඉදිරි සංවර්ධන සැලැස්ම මෙම ප්‍රදර්ශනයේ විදහා දැක්වේ. රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල සහයෝගයෙන් ප්‍රදර්ශනය සංවිධාන කර තිබින ප්‍රදර්ශනයේ විවෘත කිරීමෙන් අනතුරු අදහස් දැක්වූ අමාත්‍ය රංජිත් සිඹලාපිටිය මහතා, සියලු අභියෝග එක්වර කරට ගැනීමෙන් සියලු අභියෝග එක්වර ජය ගැනීමෙන් ඉදිරියට යන වර්තමානය, මේ වර්තමානය ගැන කතා කරන්න අපිට අවශ්‍ය වුණා පොදු වේදිකාවක්. මහින්ද චින්තන වැඩපිළිවෙල තුල ඉදිරි අවුරුදු 10 ඒ දශකය තුල මේ රටේ ජාතිය අරගෙන යන්න උත්සාහ කරන්නේ කොතෙන්ද කියලා අපි කතා කළ යුතු මේ රටේ ජනතාවත් එක්ක. අන්නේ ඒ වේදිකාව ජනතාව එක්ක වඩා සංවේදීව ඒ ඉදිරි දශකය ගැන කතා කරන්න හැදුණු වේදිකාව. මෙන්න මේ වේදිකාව තමයි අපි නිර්මාණය කරේ. ඉතිහාසය, වර්තමානය සහ අනාගතය පිළිබඳ මේ රට ජාතිය සමග වඩා සංවේදීව කතා කරන්නයි අපේ මේ සූදානම. ප්‍රදර්ශනයේ විවෘත කිරීමෙන් අනතුරුව ප්‍රධාන ආරාධිතයෝ ප්‍රදර්ශන කුටි නැරඹීමේ අවස්ථාවට දෙක්වූහ. ප්‍රදර්ශනයේ පිළිබඳ අදහස් දක්වන අමාත්‍ය මන්ත්‍රීපල සිරිසේන මහතා, මේ ප්‍රදර්ශනය බලන්නේ මේ රටේ විතරක් නෙවෙයි, අපි දන්නවා තානාපති අංශවල කාර්ය මණ්ඩල, ඒ වගේම තවත් වෙන විදේශ සංචාරකින් පවා මේ ප්‍රදර්ශනය ඇරඹීමට එනවා. ඒක නිසා අපේ රට තුල තිබෙන අපේ සම්පත් පිළිබඳව, අපේ පර්යේෂණාංශ පිළිබඳව, අපේ සොයා ගැනීම් පිළිබඳව, අපේ සැලසුම් සහ සංවර්ධන කටයුතු පිළිබඳව මේ ගැන අවබෝධයක් දීම ඉතාමත් අවශ්‍යයි. ඒක නිසා අවුරුද්දකට සැරයක් මේ වගේ දෙයක් කරන එක, විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය තුල, ඉතාමත්ම අත්‍යවශ්‍ය වූ දෙයක් විදිහට අපි දකින්නේ. ඒ නිසා මේ ප්‍රදර්ශනයේ විශේෂයෙන්ම පාසල් දරුවන්ගේ ඉඳලා මේ නරඹලා නව තාක්ෂණය, නව සොයා ගැනීම්, පර්යේෂණ, තොරතුරු තාක්ෂණය, මේ අංශ පිළිබඳව අවබෝධයක් ලබාගෙන තරඟකාරී සමාජයට හැම කෙනෙක්ම ප්‍රවේශ වෙන්න, ප්‍රවිෂ්ඨ වෙන්න ඉතාමත්ම වැදගත් අවස්ථාවක් මේක.